මන්සුම එතකොට මේ අර මේ ගෝඩාභය ජනාධිපතිතුම ඝාතන කුමන්ත්‍රණයේ පිටිපස්සේ විමල්වීරවංශ මහත්තයා නෝනා කියනවා කතාවක් තියෙනවා. විමල්වීරවංශයි නෝනායි ඔය හැම එකම පිටිපස්සේ ඉන්නවා. අර හඬ පටවල ඇවුනා මගේ අම්මත් එක්කයි ඔක්කොම තාත්තත් එක්කයි මෙච්චර කතා කරන එක. එතුමිය ඒ මොහොතෙදිත් ජනතා විමුක්ති පෙරමුණත් එක්කත් විමල්වීරවංශ ඉන්නකොට ආණ්ඩුවත් එක්ක ඩීල් දාලා ලසන්ත වික්‍රමතුංග එලිදරව් කරා ඡායාරූප ඔක්කොම එක්ක. ඒකින්ද ඔය පවුලම සම්පූර්ණයෙන්ම මුදල් මත පදනම් වුණ භූමිකාවක නිරත වෙන්නේ. ඒකින්ද එතනින් එයා ඒක ඔය කතා කළ යුතු පුද්ගලයෙක් නෙමෙයි. තමන්ගේ ඥාතීන්ගේ මගුල් ගෙවල් ආණ්ඩුවේ වියදමෙන් ගත්ත මිනිස්සු. අත්මුතු පරම්පරාවටම ආණ්ඩුවේ ගෙවල් ටික දීපු මිනිස්සු ගැන ඉතින් ආපහු දේශපාලන නිර්වචන දිය යුතු නෑ. නමුත් ඔය කිසිම කෙනෙක් බලාපොරොත්තු වෙන දේ මේ රටේ දේශපාලන භූමිය තුළ සිදුවෙන්නේ නෑ. ආණ්ඩුව පෙරළිය කියලා දැන් සමහර කටේ සාකච්ඡා වන මේ දවස්වල ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් මම ඕක ගැන කතා කරන්නවත් අවශ්‍යතාවයක් නෑ. විශේෂයෙන්ම විශේෂ අධිකරණ ස්ථාපිත වෙලා දූෂිතයන්ත මිනිමරුවන්ට ඉදිරි අනාගතයේදී දඬුවම් ලබන තත්ත්වයට මූණ දීලා තියෙන මොහොතක මේගොල්ලන්ට අවශ්‍ය කරන්නේ ඒ දූෂිතයන් සහ මිනිමරුවන් ආරක්ෂා කිරීම සඳහා දේශපාලන බලය අත්පත් කරගන්න. පෙර වැරදි යටපත් කර ගැනීමේ දේශපාලන ක්‍රියාන්විතයක් නිරත වෙන්නේ. ඒක 62,00,000 ජනතාව එදා පරාජය කරා වගේම ඒ 62,00,000 ආණ්ඩුව සමග කලකිරීමක් තිබුණත් ඒ මතය අදටත් පවතිනවා. ඒකින්ද මේ දූෂිතයන්ට සහ මිනිවරුවන්ට දඬුවම් දෙන තෙක් මේ රටේ ජනතාව අපිත් සමග ඉන්නවා කියන බලාපොරොත්තුව අපිට තියෙනවා. ඉතින් අපිත් කලකිරීමෙන් ඉන්නේ. 62,00,000 ගැන මොන කතාවද? එලිපිට නම් එහෙම කිසිදු කතාවක් නැහැ. මම හිතනවා යුග පරිවර්තනයක් සිදු කළ යුතුයි කියලා. ඒකත් එක්ක තමයි එක්සත් ජාතික පක්ෂය අනාගතයේ තීරණය වෙන්නේ.